ජූලි පළවෙනිදා ඉඳන් අපි දන්න විදිහට විදුලි බිල අඩු වෙන්න නියමිතයි අපිත් විශ්වාස කරනවා විදුලි බිල අඩු වෙන්න ඕන කියලා. එතකොට මේ මිල ගත්තාම සමහර ඒකක වලට ඒ කියන්නේ ගෘහස්ත විදුලි ඒකකයේ මිල 50%කින් විතර අඩු කරලා තිනවා. 50%කින් අඩු කරාම ගෘහස්ත පාරිභෝගිකයට ඒක වාසි තමයි. මේ වෙලාවේ අඩු කරොත් සමාගම් ආවට පස්සේ මේක දෙතුන් ගුණයකින් ආයෙ වැඩි කරන්න ඉඩ තියෙනවා. මොකද සමාගමකට මේ වගේ මිලක් එක්ක ඉස්තරහට දුවන්න බැරි වෙනවා. අනිවාර්යෙන් ඒක වෙන දෙයක්. එතකොට මේ විදුලි බිල කර්මාන්ත ශේෂ්ත්‍රය ගැන බලලා කර්මාන්ත ශේෂ්ත්‍ර දියුණු කරන්න අවශ්‍ය විදුලි මිලක් තියෙන්න ඕනේ. නමුත් මේ ඉදිරියේ එන්න යන විදුලි බිලෙන් කර්මාන්ත ශේෂ්ත්‍රය සඳහා කිසිම විදුලි ගැලපුමක් සිද්ධ වෙන්නේ නැහැ. ඔවුන්ගේ විදුලි ගැලපුම කීයකින්වත් අඩු කරන්න තීරණය කළා නැහැ.